ටගන්නත රසට සැමට කීරි රස දෙෙන් දියෝඩේල් හැඩට ගුණට රසට එද්‍යහස් කමසය විසි හයවසරේ ආරම්භ කළ මානසික සෞඛ්‍ය வைෛති ද්‍යාතිනය මෙරට ඇති ශාලතම තෘතිීක ප්‍රතිකාරමධ්‍යස්ථානයයි. රෝගීන් හඳුරාගනීම රැකබලාගැනීම ප්‍රතිකාරකිරීම பொலுருතාப்பே කරමயின்ன் ඔවුන් සාමාන්‍ය සමාචයට முදාහරමනාදී මලකළ නොහැකි සේවාවන් රැසක් මෙමක් ඉන්නටුවනවා. விවිධ මානසික ரோගීතත්වන්ගින් පලෙන ොහෝ ෙනකුට මෙම ස්ථානයදීර්කකාලීනනි වහ. සසු කැතින් සහ බහරකරුවන් විසින් බලහත්කාරයෙන් රැගණෙන රෝගීන් එදහස් එක සේකට වැඩි පිරිසක් මෙමන විට මෙහි ප්‍රතිකාර ලබනවා. විශෂඥ වෛතවරු වෛතිවරු ෞති ්චිකිත්සකරු, හෙද කාරය මණ්ඩලියේ සහ සහල් කාරි මමා්ඩලේතුරු එදහ දෙසේ පනාාග පමන පිරිසක්, රෝගීන්ට ප්‍රතිකාර ලබාතිීමට සහ ඔවන්ට අවශ්‍ය සේවන් ලබාතිීමට ැවිසිටිනවා අපේ කාරය මණ්ඩලේ ඉතාමත් කැපවීමෙන් වැඩකරනවා එක රෝගියෙක් බලාගැනීම සඳහා අපේ කාරය මණ්ඩලි පස් දෙනෙක් සිටිය යුතුනත් අපිට ඒ තරං සංක්‍යාවක් නැහැකාර මණ්ඩල ඉතිං ඒ අවස්ථාවලද අපේ කාරෙමර නොයකුත්තාර්න පිඩ්නවා චිකහා මශාරීරීක හිංසාවලට මුූලදන්ට සිද්ධ වෙනවා. මද්‍රපවී භාවිතේ නිසා ඔග්‍රමාණසික රෝගී තත්වයට පත්වුවන් වෙනුවෙන්ද මෙහි ප්‍රතිකාර කරෙනවා මද්‍රවයේ ක්‍රශ්න මත උග්‍රමානසික රෝගි ත්වය පත්තච්ච වයස අවුරුදු ඉස් පහත් දහටත් අතර කණ්ඩායමක් තමයි මෙම ආට්ටුවයට ගොඩක් අය පැමිණින්න ඉතින් මේ රෝගින් හරිම කළහාකාරේ මේ මන්සික සෞඛ්‍යවෛත්‍ය විද්‍යායිතනයේවාටු අක්ක විසි දෙක මෙය දර්කාලීන පොළොරුත්තාපන එකකයයි රෝගින් අනු පහක් මෙම එකකේ නේවස්සිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන් බොහෝ දෙනා වසර කණනාවක සිට මෙමරෝ හලේ සියතිවිය කත කරනවා. මෙහි සිටින බොහෝ දෙනෙකුට කිසිදු ජාතියෙක් නොමති අතර ඥාතින් සිටියත් ඔවුන් මේ කිසිදු අයිකුගේ දුක සැප බැලීමට පැමිණෙන්නේ නැහැ. එසේම බොහෝ රෝගීන්ට තනිව සියමූලි කවශ්‍යතා එට්තු කර ගැනීමට අපහසු බැවින් ඔවුන් පිරිසිදු කර කවාපුවා රැකපලාගන්නේ මේ කාර්යමණ්ඩලියයයි උදෙස්සන අවදිවන ඔවුන් සෑම දෙනකම මෙිලෙස ව්‍යයාම සඳහායමු කෙරෙනවා. ඔවුන්ගේ මානුස්සික සෞඛ්‍ය වර්තනය කිරීම වෙනුවෙන් අමතර ක්‍රියාකාරකම් රැසක් මෙහි දෛනිකව සිදුකරෙන අතර ගෙවත්තු වගාව ඉන් එක් ක්‍රියාකාර්කමක්. ඒව මේ ආයතනය සහ පිටත අයට අපි යම්තිසි ලාබදායි මුදලකට විකුණනවා එයි ලබනනාආදාය මේ රෝගීන්ටම තමයි සත්කාර කටයවු සඳහා යොදාගන්නේ. මනිසික රෝගී තත්වයන්ගෙන් පෙළුුණත් විවිධ දක්ෂතා ඇති බොහෝ දෙෙනෙක් මේ අතර සිටිනවා. ඔවුන්ගේ දක්ෂතා මත්තුකරමින් ඔවුන්ව සතුටින් තැබීමට මේ කාර්මණ්ඩලිය දරන්නේ දැඩිව හෙසක්. සිටින්නේ ඔබේ ලඟම ඥාතියා ලගම මිතුරා හෝ අසල්වසියා විය හැකි. ඔවුන්ට ඔබේ කරුණාව දයාව අව්‍ය මොහොතයි මේේ ඔවුන් ්‍රැකබලා කැනීමට ඔබට නොහැකිවුවත්. එක් දිනක් හෝ ඔවුන්ගේ දුකසප විමසීමට ඔබට හැකිනම් එය ඔවුන්ගේ මනස්ස සූපත්වීමට පිටි වහලක් වනු ඇති. අද දෙරන YouTubeු නාලිකාව YouTube අද දෙරන දැන්ම සබස්කරයිබ් කරන්න.